பிரதமர் மஹிந்த ராஜபக்ச மற்றும் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜி எல் பேரிஸ் ஆகியோர் இத்தாலிக்கு உத்தியோகபூர்வ விஜயத்தை மேற்கொள்ள உள்ளனர். இதன் போது உயிர்த்த ஞாயிறு தாக்குதல் தொடர்பிலும் பாப்பரசிற்கு தெளிவுபடுத்தப்படும் எனவும் அறிவிக்கப்பட்டுள்ளது. உயிர்த்த ஞாயிறு தாக்குதலின் உண்மையை மறைக்க அரசாங்கம் மேற்கொள்ளும் மற்றும் ஒரு இழிவான செயலே இதுவென கார்டினல் மெல்கம் ரஞ்சித் தெரிவித்துள்ளார். அத்தோடு முதுகெலும்புள்ள எந்த ஒரு தலைவரும் இப்படி செய்ய மாட்டார் எனவும் கார்டினல் மெல்கம் ரஞ்சித் தெரிவித்துள்ளார். பிரதமர் மஹிந்த ராஜபக்ஷ மற்றும் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜி எல் பீரிஸ் ஆகியோர் இத்தாலிக்கு உத்தியோகபூர்வ விஜயம் ஒன்றை மேற்கொள்ள உள்ளனர். எதிர்வரும் வெள்ளிக்கிழமை இந்த பயணம் இடம்பெறவுள்ளது எனவும் அங்கு சென்று வத்திக்கான் பாப்பரசருக்கு உயிர்த்த ஞாயிறு தாக்குதல் குறித்து தெளிவுபடுத்தப்படும் எனவும் அறிவிக்கப்பட்டது. இதனை அமைச்சரவை இணை பேச்சாளரும் அமைச்சருமான ரமேஷ் பத்திரன நேற்று உறுதிப்படுத்தினர். ஆனால் தாங்களே இந்த பிரச்சினை தொடர்பில் சர்வதேசத்தை இன்னும் நாடாத நிலையில் அரசாங்கம் சர்வதேசம் செல்வது வேடிக்கையானது என கார்டினல் மெல்கம் ரஞ்சித் தெரிவித்துள்ளார். அத்தோடு இந்த அரசாங்கம் தாக்குதல் குறித்த விசாரணைகளை மூடி மறைக்க முயற்சிக்கிறது எனவும் அதன் ஒரு கட்டமே இது எனவும் அவர் குற்றம் சாட்டியுள்ளார். සත්‍යය යට ගහන්නට මේ රජය ගෙනියන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. අගමැතිතුමාත් විදේශ ඇමතිතුමාත් දැන් ඒකට සහභාගී වෙනවා කියලා පත්‍රයේ දාලා තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටීමින් ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක් තමයි ඔවුන් වෙත රජය වෙත යොමු කළේ. අවුරුදු දෙකහමාරක් මේ රටේ අහිංසක මහජනතාව ඉතා ඉවසීමෙන් මේ ප්‍රහාරය පිළිබඳව සත්‍යය එළිදරව් වෙයි කියා බලා සිටියා. ජාත්‍යන්තරයට අපි දැන් අපිට අපිව තල්ලු වෙනවා. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයට මේගොල්ලෝ යන්න තීරණය කරන නිසා අපේ තත්ත්වය මොකද්ද කියලා ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට. අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම් දීලායි තියෙන්නේ මේ සම්බන්ධව අපේ මතය. මේ රජය පරීක්ෂණ යටගහන උත්සාහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක වීමක් අපිට පෙනෙන්නට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා. අපි මේ ලාබාල ප්‍රයත්නය හෙළා දකින මේ විදේශීය ජනතාව නොමග යවමින් බොරු කියමින් නොමග යවන්න අපි මේ ඇයට පැහැදිලිවම කියා හිටියා. ජනාධිපතිතුමාට ජූලි මාසේ 12 වෙනිදා දිනේ දරන ලිපියක් අපි යවුවා. සේරම කාරණා විස්තර කරලා මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්වලා. නමුත් ඒකට අපිට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. ප්‍රශ්නය මගහැරලා යන පිළිතුරක් අපිට ලැබුණා. මේ ප්‍රශ්නෙන් මගහැරලා ගිහිල්ලා ජාත්‍යන්තර රවට්ටන්න අපිට ඉඩ දෙන්න බෑ. රජය මේ තීන්දුව තීරණය ගත්තු නිසා අපිට වෙන තීරණ මාර්ගයක් නැහැ. අපිට යන්න වෙනවා මේ අපේ දුක් ගැනවිල්ල ඒ ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්. විදේශ ඇමතිතුමා සහ ඒ කණ්ඩායම ඒ ගත්තු තීරණය අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිමු. අවුරුදු 73ක් රට නිදහස ලබා ගත්තට පස්සේ මේ රටේ ක්‍රමක්‍රමයෙන් ගොඩනැගුණු දූෂිත දේශපාලන ක්‍රමවේදය දැන් ඒක එක පුද්ගලයෙකුගේ අතට සියලුම බලතල ලබා දීම තුලින් ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වීම තුල අපිට මේ රටේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙයිද කියලා අපිට සැකයක් මතුවලා තියෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂයක නැත්තම් ආණ්ඩුව පැත්තේ ඉන්නවා කියලා එයාලව ආරක්ෂා කරන්නත් අපි කටයුතු කරන්න ඕනේ නැහැ. තමන්ව ආරක්ෂා කරගන්න ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තරයේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න බලන එක නෙමෙයි පිටකොන්ද තියෙන මිනිසු කරන්නේ. ඉතින් මෙතනදී මේ ජාත්‍යන්තරයට යෑම ඉතාමත්ම බාල බොළඳ වැඩක්. අපි නෙමෙයි මේක යන්න උත්සාහ කරන්නේ. රජය යන්න හදන. මේකේ සත්‍ය සොයන්නට රජයට කටයුතු කරන්න බැරි. ජාත්‍යන්තරයේ උදව් ඕනද ඒක හොයාගන්න. පාස්කු ප්‍රහාරය පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය මොකද්ද කියලා. මොකද දප්පුල දෙලිවේරා නීතිපතිතුමා පැහැදිලිවම කිව්වා මේක ග්‍රෑන්ඩ් කොන්ස්පිරසි. විශාල කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය අපි දැනගන්න ඕනේ. අගමැතිතුමාටත් විදේශ ඇමතිතුමාටත් කියනවා කරුණා කරලා ඔය බාල්දු වෙන වැඩේ කරන්න යන්න එපා. ඒක ඕගොල්ලන්ගේම ඔළුවට ආපහු වදින්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩේ සම්පූර්ණයෙන්ම අපි හෙළා දකිමු. අපි නෙමේ ජාත්‍යන්තරයට ගියේ ඔබයි ගියේ. අන්න ඒක මතක තියාගන්න.